අයිබෝවන් ඔබ එක්වන්නේ සියත ටීවී ප්‍රධාන පුවත් විකාශය සමගයි දෙස් විදෙස් ලෝකයේ නවමු තොරතුරු රසක් දැනගන්න රැඳෙන්න අදත් අපත් සමගින් මම ශාරා කෝරලගේ මම දමිත් ප්‍රමිත මහනාම මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතට හිටපු හමුදාපති සරත් පොන්සේකාට විශේෂඥ වෛද්‍යවරුන් 4 දෙනෙකු යටතේ ප්‍රතිකාර යාපනයේ පැවැත්වෙන මෛරැලිය පිළිබඳ සියලු පාක්ෂිකයින් දැනුවත් කර ඇති බව තිස්ස අත්නායක කියයි. පාන්මිල ඉහළ දැමීම පිළිබඳ අවසන් තීරණය අද. කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවති එක් දින ක්‍රිකට් තරගෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තියුණු ජයක්. දේශීය පුවත් ඔබ වෙත ගෙන එන්නේ HNB පැතුම් විපණ 2012 වැඩියෙන් ඉක්රි කර වැඩිපුර දිනා ගන්න. තිරිඟු පිටි මිල ඉහළ යාමට සාපේක්ෂව පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීම පිළිබඳව අද අවසන් තීරණයකට ලැබෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ අද රාත්‍රියේදී පැවැත්වෙන විධායක සභා රැස්වීමෙන් අනතුරුව මිල ඉහළ යාම තීරණය කරන බවයි. නව මිල ගණන් යටතේ පාන් ගෙඩියක මිල රුපියල් 3ත් 5ත් 4 මිලකින් ඉහළ යා හැකි බව එන්.කේ. ජයවර්ධන මහතා පවසනවා. මේ වසර තුල පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමෙන දෙවන අවස්ථාව මෙයයි. මීට පෙර පසුගිය පෙබරවාරි මාසයේදී ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ දැමුවා. ඒ අනුව එතෙක් රුපියල් 50ක පැවති ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 55ක් දක්වා ඉහළ ගියා. මේ අතර පසුගිය 26 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිට මිල රුපියල් 850කින් ඉහළ දමා තිබෙනවා. समस्त लंका बेकरी हिमियान के संघ में पहुंचे वैडी वो तीरिंगु पीटू मिलेट सापेक्ष व पान नतुलु बेकरी निष्पादन मिलेद इहल देमी युतु बावाई ए अनु अदर रात्रि पैपत्तिन विधायक सभा रस्सीमेन अनतुरु मिले इहल देमी पीली बंदव अवसान तीरने कड़े एलमिने बाव एम संघ में सभापति एन के जयवर्धन माता संधान कला මේ අවස්ථාවෙදි මෙතන පිටිමිල රුපියල් 850කින් වැඩි වෙලා තිනවා මේ පිළිබඳව ලංකාවේ පුරාණ බේකරීමියන්ගේ ඉල්ලීමක් තියෙනවා අපේ සංගමයට වාමිල වැඩි කරන්න කියලා. ඉතින් මේ පිළිබඳව ආරක්ෂාව සමස්ත ලංකා බේකරීමියන්ගේ සංගමයේ අද රාත්‍රී 8ක් පවත්වනවා. ඒයින් පස්සේ අපි තීරණය කරන මිල වැඩි කරනවද නැත්නම් කීයකින්ද කියලා ලංකාවේ බේකරීමියන්ගේ එක එක ඉල්ලීම් තියෙන රුපියල් 3කින් වැඩි කරන්න 5කින් වැඩි කරන්න කියලා. ඉතින් මේ පිළිබඳව තමයි අපි ආරක්ෂා කරලා රුපියල් 3ද 4ද 5ද කියලා අපි හැන්දාර තීරණය කරනවා. එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති කිහිපයක් අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්තුවා. එහිදී ලබන මැයි පළමුවැනිදා පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය පිළිබඳව අදහස් පළ වුණා. මේ රටේ ජනතාවට ගමට පණිවිඩයක් යවන්න ඉතා සරලම තැන තමයි කොළඹ. සීළු බේදයන්ගෙන් තොරව ජනතාව ඒකරාශී කළ හැකි සීළුම මාර්ග පහසුකම් තියෙන අඩු වියදමකින් එන්න පුළුවන් වැඩිම තැනකට ගෙන්නන්න පුළුවන් තැනමක් කොළඹ. එහෙනම් මේ වෙලාවේ යාපනයට ගිහිල්ලා වැටුප් වැඩිවීමක් ගැන කතා කිරීම බොළඳ ක්‍රියාවක්. අද වෙනතුරු පක්ෂයට කියන්න බැරි වුණා කීමට ශක්තියක් නැහැ. පාක්ෂිකයන් දෙන්න කියලා නැහැ. වෘත්ති සමිතිකාරයන් දෙන්න කියලා නැහැ යාපනයට. අද ජේසෙස් එක ඉස්සරහට බස් එකක් එන්න කියලා මේ වන්දනා ගමනක් යනවා. එල්ටීටී මිනිමරු ප්‍රභාකරන්ගේ යාපනයට ගිහිල්ලා ප්‍රේමදාසෝ මරා දාපු කොටිත් එක්ක යාපනයට ගිහිල්ලා ප්‍රභාකරන්ගේ මලගම ඉදිරියේ යුඑන්පී එක වල දාලා කම්කරු පන්ති විනාශ කරනවද? මෙවර එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය යාපනයේදී පැවැත්වෙන්නේ पक्ष कृत्याधिकारी मंडलेदी गत तीरनेकट अनुव बव एम पक्षे महलेकम तिस्स अत्तनायक महता पवसन अपकल विमसीमकदी एमाता संदहन कले मैदिन रैलिय संबंधेन दिवैन पुरा सिटिन पाक्षिकेन दैनुवात करैति बवाय ने
ජාතික නැතිම යාපනය පැවැත්වෙන බව ප්‍රතිකාරිය මල්ල රැස්වීම දෙකක තීරණය කරන්නේ මුල් රටම ගන්නවා. දැන් මේක නොදන්නවා කියලා කවුරුහරි කියනවා නම් මේක මේ රටවවත් ගන්න කියන විහිළු කතාව විතරයි. එක්සත් ජාතික පක්ෂයේ අපේ උත්සව සමිති කියන්නේ නම් මේක තා සාභාගී වෙන්නද නිමිතිය තිබුණා. එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව මෙවැනි කතා කිරීම ගැන අපි කනගාටු වෙනවා විතරයි. මෛතිනිය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසනවා. ඒ මහතා සඳහන් කළේ මෛතිනිය රැළිය පැවැත්වෙන ප්‍රදේශවල ආරක්ෂාව සඳහා නිල ඇඳුමින් සහ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කරන බවයි. මේ අතර එදිනදහවල් 1න් පසුව කොළඹ නගරයට ඇතුළු වන රථ වාහන සීමා කිරීමට කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. विशेष विशाल संख्या मार्ग वाहन गमनागमने सीमा मार्ग संपूर्ण वसाधन ඒ සම්බන්ධ විස්තරයක් අපි ඉදිරි දිනවල කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ දින පිළිපැලි වලට සහභාගී වීමට කොළඹට පැමිණෙන ජනතාවට කොළඹින් පිටතට යන ජනතාවට වෙනත් මේ රැලි වලට සහභාගී වීමට යන ජනතාවට අපි ආරක්ෂාව සැපයීමට දවස පුරා මේ වැඩපිළිවෙල ඉම මේ රැලි තියෙන ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා විශේෂඥ වෛද්‍යවරු 4 දිනක යටතේ ප්‍රතිකාර ලැබමින් සිටින බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පවසනවා. ඒ මහතා සඳහන් කළේ ඊයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණු සරත් ෆොන්සේකා මහතාට පස්වරු 4ට පමණ ප්‍රතිකාර ලබා දීම ආරම්භ කළ බවයි. वैद्य पारे वैद्य කිසිදු දේශීය හෝ විදේශීය සමාගමකට නව පරිපහදුවක් ආරම්භ කිරීම සඳහා අනුමැතියක් ලබා දීම හෝ ඒ සම්බන්ධ කිසිදු සාකච්ඡාවක් අරඹා නොමැති බව කංචිතෙල් කර්මාන්ත අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් මේ අමාත්‍යංශය සඳහන් කළේ නව පරිපහදුවක් ඉදිකිරීම සඳහා ලංකා ඉන්දියන් ඔයිල් සමාගම යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවට පළ වූ ප්‍රචාරය අසත්‍යක් බවයි. එමෙන්ම මෙරට ඉන්ධන ආනයනය සහ බෙදා හැරීම සම්පූර්ණයෙන්ම ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට හෝ වෙනත් පාර්ශවයකට පැවරීම සම්බන්ධයෙන් වත්මන් රජය කුමන හෝ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද එම නිවේදනයේ දැක්වෙනවා. ලංකා කංචි තෙල් නීතිගත සංස්ථාව සතු සපුගස්කන්ධ තෙල් පිරිපහදුව ලබා ගන්නා ණය මුදලක් මගින් නවීකරණය කිරීමට නියමිත අතර නවීකරණය කිරීමෙන් පසුව එම පිරිපහදුව ලංකා කංචි තෙල් නීතිගත සංස්ථාව යටතේම පවතින බව කංචි තෙල් කර්මාන්ත අමාත්‍යංශය පවසනවා. ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සංවිධානය කළ පාගමනක් හා මැලේරියා මර්ධන වැඩසටහනක් ඊයේ කිලිනොච්චේදී පැවැත්වුණා. මෙය සංවිධානය කර තිබුණේ කිලිනොච්චිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින්. පසුගිය 25 වෙනිදා ලෝක මැලේරියා දිනය යෙදී තිබුණා. 2015 වන විට ශ්‍රී ලංකාවෙන් මැලේරියාව තුරන් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන පැවැත්ුණා. ශ්‍රී ලංකාව තුළ තවමත් සුළු වශයෙන් කිලිනොච්චිය, යාපනය, මන්නාරම, මුලතිව්, මොන්රාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල මැලේරියා රෝගීන් වාර්තා වෙනවා. 2011 වසරේ මිරටින් වාර්තා වූ මැලේරියා රෝගීන් ගණන 175ක්. ඉන් 124 දෙනෙකු දේශීය රෝගීන් වන අතර 51 දෙනෙකු විදේශ රටවලින් පැමිණි සංචාරකයන් වනවා. මේ අවස්ථාවට මාත්‍ය ඩග්ලස් දේවනන්ද මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.